චූටි මැනික අපි ආවා. සාගර ෆාම් හවුස් එක ඉදිරිපිට වූ ගල් පොකුණ ළඟ වාහනේ නවත්වා කීවේ. සපු දෙනිතරේ දෙස බලාගෙනම උන්නාය. බයිමු. සපු වාහනෙන් බස පඩිපෙළ නැගගෙන නැගගෙන ගියේ ඔහුගේ අතකින් අල්ලාගෙනමයි. කොළ වැටී ෆාම් හවුස් එක තරමක් හැඩවී තිබුණේ. ඈත සිට ගසාගෙන ආ කොළ මල්වලින් උඩ සඳල්ල පිරී තිබුණේ. අරින්න. සපු ඇගේ කුඩා පර්ස් කියූ යතුර සාගර අතර දුන්නයි. සාගර දොර ඇරිය ඇදසද බලාය. යද්දි රැගෙන ගියේ ෆාම් හවුස් එකේ බඩුවලින් භාගයකි. භාගයක් බඩු එහිම තිබුණි. සාලේ මද දුරක් ගිය සපු නොසිතූ මොහොතක හැරුණාය. කඳුළු පාරවල් 20-30 පාරක් එහි විය. සාගරගේ හදවත මොහොතකට ගැස්සිනේ. ඒ මෙතෙක් තිබූ කෙල්ලගේ ලස්සන මූණ නොවේ. සාගරයේ ඇයි මේ? චුට්ටක් ඉඳගන්න. ඇත්තටම ඇය ඔහුට සාලේ ඉතිරි වී තිබූ කුෂන් පුටුවක ඉඳෙව්වාය. පසු ඇය බිම කාපට් බිම මත ඔහුගේ දෙපා පාමුල ඉඳගත්තාය. දෙදනට දෑත් තැබූ සපු ඔහුගේ දුක්බර මුහුණ දෙස මොහොතක් බලා වුණාය. දන්නවද? මොකක්ද? වෙඩින් එක? ඇතුළු පපු කුහරේ කකියාගෙන එන බව සාගරට දැනුනේ. කවදද? සාගර ඇසේ උගුර ගිනිගන්නාක් වැනි දෙවිල්ලක් එද්දීය. බ්‍රහස්පතින්දා. මේ ලබන කොහෙද? වචනයක් වචනය පාසා සපෝගි දෙනතින් කඳුළු වැටෙන්නට විය. මා මහවැලි රීච් එකේ. අර ලොකු ලස්සන හෝටලේ. ඔව්. සාගර ගල් ගැසුණක් මින් බලාගෙන උන්නේ. ජීවිතයේ ලස්සනම ආදර කතන්දරය ඇසූ අහල යටදීම මේ දුබ්බර පුතත් අසන්නට වූයේ ඇයි? සාගරයි. ඔව් කතා නොකර ගල් ගැසුණක් මින් නිදිද්දි සපු ඔහෝ සොලව ඇසූ ආය. ඒ කියන්නේ ජනිත් චූටි මැනිකව අරන් යනවා. ඔව්. ඒ ජනිත් එක්ක යන්නේ ඔයාගේ චූටි මැනිකගේ හිත නෙමේ. ඔක්කොම ඔයාට දීලා ඔක්කොම ඔයා ළඟ තියලා මේ ශරීරේ විතරක් අරන් යන්නයි මං අදහාවේ. සපු ඔහුගේ දෙදෙනම බදාගෙන කීවායි. සාගර බලාගෙනම උන්නේ. ජීවිතයේ කටුකම දුක එක මොහොතක් තුළ විඳින්නට වූ විට කොතරම් දුකක්ද? මන් දෙන දෙයක් ගන්නව නේද? මට ඇයි සාගරයි? මට මොනවත් එපා චූටි මැනික. මා එක තරහ වුණාද? යන්න කිව්වේ ඔයාම නේද? සාගර හිස වෙනුවේ. ඒත් ඒ මේ තරම් දුකක් බව දන්නේ කවුද? ජීවිතේ රැකගත්ත හැම දෙයක්ම තුට්ටුවක් ආදරේ නැති මිනිහට පූජා කරන්නද කියන්නේ? මගේ අම්මා මලක් වගේ රැකගත්තු මාව කියන්න. ඌට මොනවද දෙන්නේ? කසාද බම්බුවට කියදින්. මේ ජීවිතය අයිති වාට. තේරුණාද? සපු ඔහු සොලෝමින් ඇසු ආය. මේ සීතල කාපට් එක උඩ ජීවිතේ ලස්සනම මොහොතක් ගෙවිච්ච දෙන්. කාවෙනෙන්වත් හනිමුන් යන්න මට ඕන නෑ. දුප්පත් හිගන කෙල්ලෙක් වගේ මම ඔයත් එක්ක මේ සීතල පොළවේ. සපු ඔහුගේ දෙපා වලට හිස තබා ඇඬුවාය. සාගර සෑහෙන වෙලා යනතුරු ඒ හිස පිරිමැද්දේ. සමහර විට මේ බඩට බබෙක් එයි. ආවදෙන්. එදාට මන් දිනු. ඇයි මේ කියවන්නේ? මොනවාද සාගරට සිතා ගන්නටවත් බැරි විය. මාව ජීවත් කරවන්න සාගරයි. මාව ජීවත් කරවන්න. ඒක කරන්න පුළුවන් ඔයාට විතරයි. සපු නැගිට ඔහුගේ දේවුර බදා ගැනීමෙන් කියවාය. සාගර ශක්තිමත් ලෙස ඇයව තුරුල් කරගත්තේ. අනන්න එපා. අද මා එක්ක ඇය කියන්නට ආදේ ගිලගත්තේ ඔහුගේ සිනාබර මුහුණ දැකීමෙනි. සපු ආශාවෙන් ඒ පපුව වැළඳගත්තාය. අඹේ වෙල පට්ටිපොල පතනයට දුම්බර පොදයක් වැටෙන්නට විය. එය අකල් පොදයක් මෙන් විය. සීත දුම්බර නුවර සාමාන්‍යයෙන් වැස්සකට සැරසෙන්නේ මුළු පතන් බිමෝ වැහි මන්දාරමින් පුරවාය. එහෙත් අද රන්වන් පාට අවුරැල්ල කඳු කම්මුල් මත තබාගෙනම කඳුකර ආස දුකකට අනන්නාක් වැනි හීන් වැහි පොදක් වැස්සෙව්වේ. සපු දෙවුර හකුලාගත්තේ ෆාම් හවුස් එකේ ඇරණු දොරින්න
සීතල පවන් පොදක් වතේ ගැටීමෙනි. සාගරයව පපුයේ තබාගෙන හිස් මුදුනේ සිට අත්ල පහළ ගෙලටම ගෙන ගියේ. දුකය ඉවසන්නට බැරි තරමට අද දුකය. මේ දුක ඔලා ගන්නට මේ පපුවත් මැදිය. දුක සගවාගෙන අඩන්නට වීම තරම් දුකක් වෙන කොහෙද? මීට වඩා සටන් කරන්න මටවත් අම්මටවත් හයියක් නැහැ. පුළුවන් නම් කරනවා. මන් දන්නවා. මේක හරි පවකාර ඉල්ලීමක්. හොඳ කොල්ලෙක්ගෙන් කෙල්ලෙක් මෙහෙම ඉල්ලන්න හොඳ නැහැ. වෙන මිනිහෙක්ව බැඳලා යද්දි එයා වෙනුවෙන් ඉන්නයි කියලා කොල්ලෙක්ට කියන්න බෑ. කොහොමටවත් බෑ. ඒත් මං අහිංසක ඔයාට එහෙම කියනවා. ඒක ලොකු අසාධාරණයක්. සපුගි දෙනිත් වලින් ගැලූ කඳුළු ඔහුගේ කමිස පපුව තෙත් කරන්නට විය. බලන් ඉන්නව ඇරෙන්න. මටත් වෙන විසඳුමක් නෑ චූටි මේනික. හොයා දුක් විඳි. මං ඒත් ඉවසන්නම්. මේ ආදරය වෙනුවෙන් ඔයා එහෙම පරිත්‍යාගයක් කරයි. මං මොනාද කරන්නේ? වෙඩින් සාරි ඇඳගෙන යයි. සාගර මහපොළොට සිනාසුමේ. ජනිත්ට බෑ චූටි මැණිකව ගන්න. ඇත්තටම එහෙම හිතනව නේද? මං ඒ වචනේ පිරිසුදුව රකින්නම්. මට හැමදාම මේ අද්දෙක පිරිසුදුයි. ඒත් ජනිත් මේ ශරීරේම අපිරිසිදු කරනු ඇත. යුවිතීකගේ ජීවිතයේ එවැනි බලහත්කාරකම් ඕනාතරම් ඇත. පුදුමය. මහවැසි වැටෙන්නට වූයේ හිටි හැටියේ මේ. පතනියට මහවැසි වැටෙද්දී එන්නේ පුදුමාකාර හඬකි. සපු ෆාම් හවුස් එකේ බිම කාපට් එක මත ඉඳගෙන සීතල පිටියට පිට තැබුවාය. අවසාන දවසේ උන්නාක් මෙන් සාගරයේ දෙපා මත හිස තැබුවේ. සපු ඕගේ හිස දෝතිම්මගෙන බඳර තබා සිර කරගත්තාය. හදවතට දැන් ලෝභකම ඉවසා ගන්නට බැරි තරම්ය. මේ ජීවිතයේ එකම සම්පත මියයි සිතනා තරමට මහා ආදර සුෂ්ණාවකින් සපුගේ පපුව වෙවුලන්නට විය. බැඳලා ඉන්නේ කැන්ඩි වලමද? සාගර ඇසුවේ තරහකින් තොරවය. එහෙම වෙයි. මං එයත් එක්ක ගමන් බිමන් යන්නේ. දාලා යන්න බලාගෙන ඒ ගෙදරට ගොඩ වෙන්නේ. අපි එකතු වෙනකල්. සාගර කතා කළේ නැත. සපුගේ හදවතට බියක් දැනුනි. ඇයි? ඊට පස්සේ අපිට මේම හම්බ වෙන්න බෑ. ඉන් පසු කුමක් වේදයි දන්නේ කවුද? මගේ හුස්ම ටික තියෙන්නේ මෙතන. ඉන්න තැනකට ඇවිත් මම මෙහෙම කකුල් දෙක ළඟ ටිකක් නිදාගෙන ඉඳලා යන්නම්. මා ජීවත් වෙන්න ඕනනේ. සාගරට පුදුමාකාර දුකක් දැනුනේ. චූටි මැනික. පුළුවන් නම් ඉතින් මාව අමතක කරලම මේ ගමන යන්න. මං තරහ නෑ. සපු දරදඬුව ගොස් සාගර දෙස බලා උන්නාය. ගලකින් කඳුලක් පනින්නාක්සේ ඇගේ දිනෙත් පලාගෙන මෙන් කඳුලක් පැන්නේ. එහෙම යන්න පුළුවන් නම් මම අද මේ ගමනේ එන්නේ නෑ. මං දන්නවා මේක හරි අමාරු. මං දන්නවා එහෙම මොනවත් කියන්න එපා. මට චුට්ට දවසක් දෙන්න. ඉක්මනට එන්නම්. සාගරයගේ ඔඩොක්කේ උඩපිලි අතට හැරි ඒ මූණ දෙස පහළ සිට බලා උන්නේ. ඉක්මනටම එනවා නේද? සාගර සිනාසී ඇසුවේ. ඔහු සිනාසෙන්නේ අසරණකම පපුවේ තෙරපාගෙනය. ගොඩක් ඉක්මනට. මං ඉන්නම්. සාගර මහත්තයාට ඉන්නම වෙනවා. මං පස්සෙන්ම එනවා. සපු කඳුළු අතරින් කීවාය. ඇය ඒ කීවේ ඔහුගේ මූණටම බර වීය. ඔවුන්ගේ දෙතොල් තිබුණේ ලං ලං වය. ඒවා වලින් නික්මුණු රස්නය දෙදිනාට තදින්ම තැනුනේ. ඔක්කොම ඔයාගේ. අරගන්න. ඇය කෙඳිරිල්ලක් බඳුව කීවාය. සාගර වමතෑගේ හිසට යවා ඒ හිස ඔහුගේ මූණට ලං කරගත්තේය.